අයිබුවන් කියලා පිළිගන්නවාලා හැමෝම ඊකට YouTube channel එකට අපේ Python video series එකේ 37 වෙනි video එකත් එක තමයි ඔයාලා මේ විදිහට ගතුලා ඉන්නේ. අද අපි කතා කරන්න යන්නේ programming වල ගොඩාක් වැදගත් concept එකක්. ඒ තමයි ශ්‍රිත එහෙම නැත්නම් functions කියන දේ ගැන. අපි කතා කරමු basicම දේ මොලේ මොකද්ද මේ function එකක් කියන්නේ. ඔයා මේ හිතන්නකො. ඔයාට තියෙන ලොකු program එකක්. සාමාන්‍ය කෝඩ් පිළි 100ක් 200ක් 300ක් සමහර ඊටත් වඩා වැඩි දිග ප්‍රෝග්‍රෑම් එකක් තියෙන වෙන්න පුළුවන්. ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එක පුරා එක් එක් තැන්වලදී එකම කාර්ය කරන්න වෙනවා. ඒ කියන්නේ අපි හිතමු මෙන්න මේ උදාහරණයක්. ඔයාට සිද්ධ වෙනවා සංඛ්‍යාවක් ඔත්තිදි රට්ටෙද කියලා බලන්න ප්‍රෝග්‍රෑම් එකේ එක් එක් තැන්වලදී. ඒ කියන්නේ අපි හිතමු තැන් 10කදී මේක ඔයාට බලන්න වෙනවා සංඛ්‍යාවක් ඔත්තිදැට්ටද කියලා. දැන් එකම තැන 10 වතාවක් බලන්න උනා නම් ඔයාට මේක ලූප් එකක් භාවිතා කරලා කරන්න තිබ්බා. නමුත් මෙතන වෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. මෙතන වෙන්නේ ප්‍රෝග්‍රෑම් එකේ තැනින් තැන ස්ථාන 10කදී විතර ඔයාට මේ සංඛ්‍යාවක් ඔත්තිදැට්ටද බලන්න වෙනවා. එතකොට ඔයා හිතන්න නිකමට මේකට ඔයාට මේ එක තැනක කෝඩ් පිළි 4ක් වැය වෙනවා කියලා සංඛ්‍යාවක් ඔත්තිදැට්ටද බලන්න කෝඩ් පිළි 4ක් වැය වෙනවා නම් මේ විදිහට කෝඩ් පිළි 4 ගන්නේ තැන් 10ක ඔයා යොදා ගත්තොත් ඒ ඔක්කොටම කෝඩ් පිළි 40ක් විතර වැය වෙලා. ඉතින් එහෙම වුණොත් ඔයාට පේන ඇති ප්‍රෝග්‍රෑම් එක අනවශ්‍ය විදිහට දික් වෙනවා. මේ එකම කෝඩ් ලයින් එක නැවත නැවත කොපි කරලා පේස්ට් කරලා කොපි කරලා පේස්ට් කර කර රිපිටේෂන්. එහෙම නැත්නම් නැවත නැවත එන නිසා. ඉතින් අද මේ කතා කරන ෆන්ක්ෂන් භාවිතා කරන්න පුළුවන් මෙන්න මේකට වඩා සාර්ථක විසඳුමක් විදියට. මෙතෙන්දි කරන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඉහළදී ප්‍රෝග්‍රෑම් එකේ උඩදී මේ සංඛ්‍යාව ඔත්තිදැට්ටද බලන එක අපි හදනවා ෆන්ක්ෂන් එකක් විදිහට. තාම ඔයාලා ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකද්ද දන්නේ නැහැ. මෙතන කන්සෙප්ට් එක විතරක් තේරුම් ගන්න. ෆන්ක්ෂන් එකක් විදිහට අපි හදනවා සංඛ්‍යාව ඔත්තිදැට්ටද කියලා බලන එක. ඊට පස්සේ ඔයාලට ආය මේ කෝඩ් එක ලියන්න ඕනේ. මේ ෆන්ක්ෂන් එකට කතා කරන එක විතරයි ඕන වෙන්නේ. ඒක දෙන්න ඕනේ එක කෝඩ් පේලියක් විතරයි. එතකොට මෙතන අර කෝඩ් පේලිය 4කින් ඔයාලට ෆන්ක්ෂන් එකක් ලියලා 4කින් හෝ 5කින් වගේ වෙන්න පුළුවන්. තා පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් එතෙන්දි ලියලා. ඊට පස්සේ එක කෝඩ් ලයින් එකකින් ඔයාලට මේ ෆන්ක්ෂන් එක කෝල් කරන්න. එහෙම නැත්නම් ෆන්ක්ෂන් එකට කතා කර කර ඔයාලට මෙන්න මෙතන මේ ලියපු කෝඩ් එක මේ තැන්වලදී යූස් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක උඩ කෝඩ් එක ලියලා අවශ්‍ය දෙනදී ඒක යූස් කරනවා. ඔන්න ඕක තමයි මෙතන තියෙන මැකැනිසම් එක. එහෙම නැත්නම් මෙතන වෙන ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ ෆන්ක්ෂන්ස් එහෙම නැත්නම් ශ්‍රිත වලින් වෙන්නේ අපිට කෝඩ් එකක් නැවත 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 යොදා ගන්න වෙන තැන්වලදී ඒ අර කෝඩ් එක නැවත නැවත යොදා ගත්තොත් ගොඩක් දිග වෙන නිසා එහෙම නැත්නම් ලයින්ස් ගොඩක් යන නිසා නැවත නැවත රිපිටේෂන් වෙන නිසා අපි කරන්නේ ප්‍රෝග්‍රෑම් එක ඉහළදීම මේ වගේ ෆන්ක්ෂන් එකක් නිර්මාණය කරලා ඒක ප්‍රෝග්‍රෑම් එකේ අපි අවශ්‍ය තැනදී කෝල් කරලා අවශ්‍ය තැනදී කතා කරලා ඒ ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක කරගන්නවා. එතකොට කෝඩ් එක ලියන්නේ එකපාරයි අවශ්‍ය තැනදී ඒ කෝඩ් එකට කතා කරන එක විතරයි සිද්ධ වෙන්නේ. ඔන්න ඔය බේසික් කන්සෙප්ට් එක ඔලුවට ගන්න. දැන් අපි හිමීට තේරුම් ගමු කොහොමද ප්‍රෝග්‍රෑමින් ඇතුලේ මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. අපි මුලින්ම ෆන්ක්ෂන් එකේ සින්ටැක්ස් එක කතා කරලිමු. ෆන්ක්ෂන් එකක් හදන්න අපි මේ DEF නැත්නම් def කියන කීවර්ඩ් එක මේක ඩෙෆිනිෂන් කියන එක ඩිෆයින් කියන එකෙන් තමයි කැඩිලා ඇවිල්ලා තියෙන්නේ. ඩෙෆ් කියන කීවර්ඩ් එක යොදා ගන්නවා. ඊට පස්සේ අපි මේ ෆන්ක්ෂන් එකේ නම දෙන්න ඕනේ. මෙතෙන්දී අපිට අර වේරියබල් එකක් නම් කරනවා වගේ ඒ ගැන ඒ වේරියබල් එක නම් කරද්දී සැලකිලිමත් වෙන කරුණු තියෙනවානේ. ඒ සැලකිලිමත් වෙන කරුණු ටිකම මෙතෙන්දිත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ කරුණු ගැන සැලකිලිමත් වෙමින් අපිට ශ්‍රිතයට නමක් එහෙම තමයි ෆන්ක්ෂන් එකට නම දෙන්න පුළුවන්. ඊට පස්සේ වරහණක් දාලා අපිට පැරාමීටර්ස් එහෙම නැත්නම් පරාමිතින් දෙන්න පුළුවන්. අද අපි පැරාමීටර්ස් ගැන මොකුත් කතා කරන්න යන්නේ නැහැ. මොකද එක වීඩියෝ එකෙන් ගොඩක් සංකීර්ණ දේවල් ඔක්කොම දේවල් කතා කරන්න ගියොත් ඔයාලට මේක ගොඩක් අමාරු වෙනවා අල්ලගන්න. ඒ නිසා පැරාමීටර්ස් ගැන අද කතා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් අනුඡේදනයක් කරලා එහෙම නැත්නම් පොඩ්ඩක් මෙන්න මෙහෙම ඇතුළට වෙන්න ලියලා ශ්‍රිතයේ අන්තර්ගතය ලියන්න. ඒ කියන්නේ ශ්‍රිතයේ ඇතුළේ වෙන්න ඕන මොනවද කියලා ලියන්න. ඉතින් මෙතෙන්දී අපි මම දන්නවා ඔයාට මේ සින්ටැක්ස් එක එකපාර තේරෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. මොකද මේක ටිකක් සංකීර්ණයි. අපි හිමීට ප්‍රැක්ටිකලිම තේරුම් ගන්න බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඔන්න මට තියෙනවා his python program එකක්. මම දැන් මුලින්ම ඔයාලට ශ්‍රිතයක් නිර්මාණය කරලා පෙන්නන්න යන්නේ. කලින් කිව්වා වගේ අපි syntax එකේදී කතා කරා වගේ මේකට def කියන keyword එකක් use කරනවා. ඊට පස්සේ අපිට කැමති නමක් දෙන්න පුළුවන් මේ ශ්‍රිතෙට. මම දෙනවා c කියලා මේ ශ්‍රිතේ නම දෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන්ම ඔයා වරහන් දෙකක් දෙන්න ඕනේ. මේ වරහන් දෙක ඇතුලේ අපිට parameters එහෙම නැත්නම් පරාමීතීන් යොදන්න පුළුවන්. අද අපි 얘 ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒවා ඊළඟ වීඩියෝ එකදී අපි කතා කරමු. ඊට පස්සේ සෙමිකෝලන් එක දෙන්න. සෙමිකෝලන් එක දීලා අනුඡේදනයක්. ඒ කියන්නේ පොඩ්ඩක් ඇතුළට වෙන්න. දැන් අපිට ලියන්න පුළුවන් මේ ශ්‍රිතය. එහෙම නැත්නම් මේ
අපි ලියන්ඩ යන ෆංක්ෂන් එකේ ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා. මෙහෙමයි මේ ෆංක්ෂන් එක ඇතුලේ මට වෙන්න ඕන සරල දෙයක්. ඒ තමයි print කරන්න hello. print කරන්න hello කියලා මම මෙතන කියනවා. print hello කියලා. ඊට පස්සේ ආයෙ මොන යටින් දෙනවා මට ඒ මදි තව එකක් print කරන්න ඕනේ. ඒ තමයි world. එතකොට ඔන්න මේ ෆන්ක්ෂන් එකේ hello කියලායි world කියලා. hello world කියලා මේ ෆන්ක්ෂන් එකේ print වෙනවා. එතකොට මේ ෆන්ක්ෂන් එකේ කාර්යය තමයි hello කියලා print කරලා ඊට පස්සේ line එකේ world කියලා පෙන්වන එක. ඔච්චරයි මේ ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ. හරි. දැන් කොහොමද මේ ෆන්ක්ෂන් එක හදලා? දැන් ඔන්න ෆන්ක්ෂන් එක සාර්ථකව හදලා ඉවරයි. මට ඕනම් මේක run කරන්න පුළුවන්. මම save කරලා මෙතන run කරොත් ඔයාලා බලා ගන්න පුළුවන් මොකද output එකක් එන්නේ නැහැ මේකේ. මොකද ෆන්ක්ෂන් එක හැදුවා විතරයි අපි මේ ෆන්ක්ෂන් එකට වැඩ කරන්න කියලා කිව්වේ නැහැ. දැන් මෙතන අපි ෆන්ක්ෂන් එක හදලා තියෙනවා මේ වෙනකොට. මේ හැදුවට මේ ෆන්ක්ෂන් එක මෙයාට අපි කියන්න ඕන හරි දැන් ඔයා run වෙන්න. ඔයා ෆන්ක්ෂන් එක මේ හදපු ෆන්ක්ෂන් එකට අපි කියන්න ඕන හරි දැන් ඔයා run වෙලා, ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ run වෙලා වැඩ කරන්න පටන් ගන්න කියලා කියන්න ඕන. ඒකට අපි කියනවා ෆන්ක්ෂන් එකක් call කරනවා කියලා. හරි. call කරන්න හරිම ලේසි. ඒ තියෙනවාට මේ ෆන්ක්ෂන් එකේ නම කියන්න. C කියලා කියලා මෙන්න මෙව වරහන් දාන්න. මෙච්චරයි ඔයාට කරන්න තියෙන්නේ. එතකොට ෆන්ක්ෂන් එකේ නම අපි C කියලා දුන්නනේ. ඒ නමට කතා කරන්න විතරයි ඕන. නිකන්ම වෙන මේ විදිහට C කියලා දාලා වරහන් දෙක අනිවාර්යයෙන්ම දාන්න. දැම්මම ෆන්ක්ෂන් එකට call වෙනවා. එහෙම නැත්නම් ෆන්ක්ෂන් එකට කතා වෙනවා. හරිම ලේසියි. හරි. එතකොට දැන් වෙන්න ඕන මේ දේ. ඔයාට තේරෙන්නේ නැති ෆන්ක්ෂන් එකක් අපි උඩදී හැදලා තියෙනවා. ඒ උඩදී හදපු ෆන්ක්ෂන් එකට ප්‍රෝග්‍රෑම් එකේ යටදී අපි කෝල් කරලා එහෙම නැත්නම් කතා කරලා තියෙනවා රන් වෙන්න කියලා. දැන් අපි බලමු මේක අවුට්පුට් කරලා අවුට්පුට් එක කොහොමද එන්නේ කියලා. මම සේව් කරලා රන් කරනවා. රන් කර අන්න දැන් ඔයාට පේනවා ඇති hello world කියලා අවුට්පුට් එකක් එනවා. ඒ කියන්නේ අර උඩ ලියපු ෆන්ක්ෂන් එක වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ සරලම කියනවා නම් ඔයාට තේරෙන්නේ නැති ප්‍රෝග්‍රෑම් එකේ උඩදී අපි ෆන්ක්ෂන් එකක් ලියලා තියෙනවා යටදී ඒ ෆන්ක්ෂන් එකට කෝල් කරලා තියෙනවා. එතකොට මේ කෝල් කරද්දී වෙන්නේ මොකද්ද? මෙන්න මෙහිම ගිහිල්ලා අර උඩ ලියලා තියෙන ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මෙයා ක්‍රියාත්මක වෙලා hello world කියලා output එක ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාට තේරෙනවද දැන් අපිට මේ hello world කියන එක කිහිප වතාවක් මේ ප්‍රෝග්‍රෑම් එකේ යොදා ගන්න උනම් අපිට තියෙන සරලව මේ ප්‍රෝග්‍රෑම් එකේ තැනින් තැන අපිට ආයේ අවශ්‍ය තැන ෆන්ක්ෂන් එක කෝල් කරන එක විතරයි සරලව කරන්න තියෙන්නේ. මේ ෆන්ක්ෂන් එකට තුන් පාරක් කෝල් කරොත්, ඒ කියන්නේ මෙන්න මෙතන එක් වතාවක් කෝල් කරලා තියෙනවා, මෙතන දෙවෙනි වතාවක් කෝල් කරලා තියෙනවා, මෙතන තුන්වෙනි වතාවක් කෝල් කරලා තියෙනවා. මේ විදිහට තුන් වතාවක් කෝල් කරොත් මේ ෆන්ක්ෂන් එක තුන් වතාවක් රන් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, මම මේක රන් කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා hello world, hello world, hello world කියලා තුන් වතාවක් රන් වෙලා තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවද මේකේ තියෙන ප්‍රයෝජනේ? ඒ තමයි දිග ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී අපිට දැන් මේකම නැවත නැවත ලියන්න ඕන නැහැ. මෙන්න මේ කොටස නැවත නැවත ප්‍රෝග්‍රෑම් එකේ තැනින් තැන ලියන්න ඕනේ. ඒ කොටස උඩ ලියලා ඒක රන් දෙන්න ඕන නම් මෙන්න මේ නම කතා කරාම ඇති, නමින් කතා කරාම ඇති. ෆන්ක්ෂන් එක උඩදී ලියනවා, ෆන්ක්ෂන් එකට අපි නමක් දෙනවා. ඒ ෆන්ක්ෂන් එක රන් වෙන්න ඕන තැන යටින් ඒ ප්‍රෝග්‍රෑම් එකේ යටදී අපිට ෆන්ක්ෂන් එකේ නම විතරක් කතා කරලා ෆන්ක්ෂන් එකට කෝල් කරන්න පුළුවන්. හරිනේ. එතකොට ඔයාලට සරලවම තේරෙනවා ඇති ෆන්ක්ෂන් එක තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා. ඉතින් මේ ෆන්ක්ෂන් සම්බන්ධ මීට වඩා ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. මේකේ මීට වඩා ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඒ ගැන අපි ඊළඟ වීඩියෝස් වලදී කතා කරන්න උත්සාහ කරමු. ඒ නිසා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉතින් මේ වීඩියෝ එකකින් කතා කරපු දේවල් තේරුණාද, ඔයාලට වැදගත්ද කොහොමද කියලා අනිවාර්යෙන් comment එකක් දාන්න. ඒක අපිට ගොඩක් වැදගත්. අපේ social media එක්ක එකතු වෙලා ඉන්න links පහල description එකේ තියෙනවා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් channel එක subscribe කරන් ඉන්න ගිහින් එන්නම්. මම අයේෂ් චානුක ඊකෙති YouTube channel එක වෙනුවෙන්.